මගෙන් අපේ රසිකයෙක් අහලා තිබුණා මේ සපොරීෂියා ෆ්‍රන්ට් එකේ අලුත් මෙහෙයුමක් පටන් ගන්න තියෙනවා රුසියාව. ඒ ගැන කතා කරන්නේ නැද්ද කියලා. ඉතින් ඒක අහුවම මමත් චුට්ටක් මඤ්ඤං වුණා. මොකද්ද මේ කියන්නේ කියලා. මොකද මම සාමාන්‍යයෙන් ඔගොල්ලෝ දන්නවා අපි යුක්‍රේනියන් මීඩියා සහ රෂියන් මීඩියා දෙකම ෆොලෝ කරනවා සහ රෂියන් සෝෂල් මීඩියාත් ෆොලෝ කරනවා. එතකොට ඒ යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් අලුතෙන් මොන හරි දෙයක් සිද්ධ වෙනවා නම් සාමාන්‍යයෙන් අපිට ලේසියෙන් මිස් වෙන්නේ නැහැ. ඔගොල්ලන්ට මතක නම් මං හිතන්නේ හර්කෆ් වල ඔෆෙන්සිව් එක පටන් ගත්ත වෙලාවෙත් මං හිතන්නේ ඒක මුලින්ම රිපෝට් කරේ අපි. මොකද හේතුව අපිට ওই දේවල් අහු වෙන නිසා. ඉතින් කොහොම හරි මේ කාරණේ පොඩ්ඩ හොයලා බැලුවාම මට දැනගන්න ලැබිච්ච දේ තමයි මේක මේ CNN එකේ රිපෝට් එකක් පදනම් කරගෙන තමයි මේ කතාව ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. ඉතින් CNN රිපෝට් එක පිළිබඳව මම ඊට පස්සේ හොයලා බැලුවා. ඉතින් අද ඒ කතාව ගැන තමයි ඔයගොල්ලන්ට කියන්න හිතුවේ. මොකද මේකේ ලස්සන කතාවක් තියෙනවා. ඒ කතාව ඔයගොල්ලන්ට කියන්න ඕනේ හින්දා. ඉතින් මතක් කරන්න ඕනේ මේ අපි සාමාන්‍යයෙන් අර මේ අතේ පැලවෙන බොරු ගහන්නේ නැහැ විශේෂයෙන්ම යුක්‍රේන යුද්ධය වගේ දේවල් සම්බන්ධයෙන්. සහ අපිට තව කතා කරන්න ගොඩක් මාතෘකා තියෙනවා. මේ පහුගිය දවස්වල අසන ඉපු වෙච්ච හින්දා ඒවා කතා කරන්න බැරි වුණා. නමුත් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. සාමාන්‍යයෙන් කවදාවත් උක මතක් කරන්න අමතක වෙන හින්දා අද ඒක මතක් කරන්න ඕනි කියලා හිතුවා. රයිට්. දැන් අපේ කාරණේට එමු. සපොරීෂියා ෆ්‍රන්ට් එක ගැන මේ කියන කාරණේ පොඩ්ඩක් පැත්තකින් තියලා මම මේ CNN වාර්තාව ගැන කියන්නම්. CNN වාර්තාව ඇත්තටම සමස්ත මූලෝපායක තත්ත්වය ගැන තියෙන වාර්තාවක්. ඒක එහෙම නැතුව මේ එක ෆ්‍රන්ට් එකක් ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. ඒ වාර්තාවේ හෙඩ්ලයින් එකට දාලා තියෙනවා රුසියාව අලුත් ෆ්‍රන්ට් එකක් පටන් ගත්තා කියලා. එතෙන්දී ඒගොල්ලෝ අදහස් කරන්නේ සපොරීෂියා ෆ්‍රන්ට් එක නෙවෙයි. එතෙන්දී ඒගොල්ලෝ අදහස් කරන්නේ හර්කෆ් ෆ්‍රන්ට් එක. මේගොල්ලෝ මේ අද ඊයේ වෙච්ච නිවුස් රිපෝර්ට් එකක් නෙමෙයි මේ ලියලා තියෙන්නේ. මූලෝපායක යුද්ධය පවතින තත්ත්වය පිළිබඳව සමරි එකක්. එතෙන්දී ඒගොල්ලෝ ප්‍රධාන ෆ්‍රන්ට්ස් තුනක් ගැන කතා කරනවා. සපොරීෂියා ෆ්‍රන්ට් එක ගැනත් ඒගොල්ලෝ කතා කරනවා. අනිත් පැත්තට හර්කෆ් ගැන කතා කරනවා. නැගෙනහිර පැත්තේ තියෙන සටන් පෙරමුණු ගැන කතා කරනවා. ඒකට ඒගොල්ලෝ අලුත් ෆ්‍රන්ට් එක කියලා හඳුන්වන්නේ සපොරීෂියා නෙමෙයි හර්කෆ්. මොන සපොරීෂියා ෆ්‍රන්ට් එක අලුත් ෆ්‍රන්ට් එකක් නෙවෙයි. මීට මාස 3කට විතර කලින් අපි කරපු වීඩියෝ එක අපි කතා කරා මේ වෙනකොට සටන් පවතින ෆ්‍රන්ට්ස් කියලා. ඒතකොට හර්කෆ් ෆ්‍රන්ට් එක පටන් ගන්න තිබුණේ. ඒකෙදි අපි කතා කරපු මේ වීඩියෝ එක මම මේ වීඩියෝ එක ඉවර වෙද්දි ඩිස්ක්‍රිප්ෂන් මේ ස්ක්‍රීන් එකේ වැටෙන සලස්සන්න මම කියන්නේ බොරු කියලා හිතනවනම් ගිහිල්ලා ඒක අහලා බලන්න. ඒකේ කතා කරනවා ෆ්‍රන්ට්ස් පහක් ගැන මම. ඒතකොට අපි කතා කරන ෆ්‍රන්ට්ස් පහෙන් එකක් ඔය සපොරීෂියා පැත්තේ ඔය රබතින් ගම්මානය ආශ්‍රිතව තියෙන ඒ ෆ්‍රන්ට් එක. ඒ වගේම මේ ඊයේ පෙරේද 15 වෙනිදා තමයි රබතින් නගරය මේ ගම්මානය අල්ලගත්ත කියලා රුසින් කාරයෝ කිව්වේ. යුක්‍රේන සකිව එක බොරු කියලා. ඉතින් මේ 15 වෙනිදා වෙච්ච දෙයක් ගැනනේ දැන් කතා කරන්නේ එහෙමනම්. ඉතින් ඒකින්ද මේ ඕවරෝල් පික්චර් එක ගැන කතා කරන ආටිකල් එකක තියෙන එක කොනක් අල්ලගෙන ඉවරලා අලුත් ෆ්‍රන්ට් එකක් පටන් ගත්තායි කියන එක නිවුස් එකක් නෙවෙයි. ඒක නමුත් ඕවරෝල් පික්චර් එක ගත්තාම සමස්ත පින්තූරය ගත්තාම මේ වෙනකොට හර්කෆ් වල ලොකු සටන් පවතිනවා. ඒක මේ CNN වාර්තාවේ කතා කරනවා. ලිප්ස නගරය අල්ලගත්තොත් එතනින් පස්සේ හර්කෆ් වලට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. අපි ඔය ගැන කලින් කතා කරා. ලිප්ස වලින් ටිකක් පල්ලෙහාට එන්න ඕනේ. බබ්‍රෝස්ක කියලා ගමක් තියෙනවා. ඒ හරියට ආවට පස්සේ ගහන්න පුළුවන්. අනිත් පැත්තට මේ වල් චාන්ස් වල තාම දිගටම සටන් පවතිනවා. අපි මේ දැන් මීට කලින් මම කරපු වීඩියෝ එකේ ගැන කතා කරා. එතකොට පක්‍රොව්ස්ක් පැත්ත ඊළඟට ශසිවියාර් පැත්ත සටන් සිද්ධ වෙනවා. ඒක නැගෙනහිර පෙරමුණ. ඒක තවදුරටත් සටන් සිදු වෙමින් පවතිනවා. ඒ අතරේ දකුණු පැත්තේ සපොරීෂියා ෆ්‍රන්ට් එකේ රබතින්ගේ පැත්තේ සටන් දිගටම පවතිනවා. ඉතින් ඕක තමයි දැනට තියෙන ස්ට්‍රැටජික් පික්චර් එක. ඊට අමතරව දන්බාස් වල මේ දන්යත් පළාතේ ගම්මානයක් අල්ලගත්තු බව අද රුසින් කාරෝ කියලා තිබ්බා. යුක්‍රේනියන්ස් ලේක ප්‍රතික්ෂේප කරලා තිබ්බා. ලුහාන්ස් පළාතේ යුක්‍රේනියන්ස් ලාතේ තියෙන ගම්මාන කීපය තියෙනවා. ඒවට පහුගිය දවස්වල රෂියන්ස්ලා පහර දීලා තිබ්බා. ඒව සිද්ධ වෙමින් පවතිනවා. දැන් මේ කොතනකින් හරි එක තැනකින් ෆ්‍රන්ට් එක කැඩුනොත් මේ යුද්ධ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි ඊළඟ කතන්දරේ. ඒ වගේම තමයි අනිත් පැත්තේ සූම ප්‍රදේශය. මට මතකයි එක රිපෝට් එකක පාරක් තිබ්බා මේ කියෙව් වලට පහර දෙන්න ලෑස්තියක් තියෙනවා කියලා. එහෙම එකක් කොහෙවත් සඳහන් වෙලා තිබ්බේ නැහැ. හැබැයි සූම වලට ඇටැක් කරන්න ඉඩ තියෙනවා කියන එක පිළිබඳව කතා බහක් තියෙනවා. යුක්‍රේනියන්ස්ත් කියනවා රෂියන්ස්ලා හමුදා එකතු කරනවා කියලා ඒ පැත්තේ. ඒ නිසා තමයි ඇමරිකන්ස්ලා අවසර දීලා තියෙන්නේ උතුරේ ෆ්‍රන්ට් එකේ රුසියාව ඇතුලේ තියෙන ඉලක්ක වලට පහර දෙන්න ඇමරිකන් ආයුධ පාවිච්චි කරන්න කියලා. ඇයි? හර්කෆ් නගරේ වැටේ කියලා බයයි.
සූමවලින් ඇටැකක් ඒ කියලා බයයි. සූමවලින් ඇටැකයක් අවතික ලොකු ඇටැකයක් වෙන එකක් නැහැ. නමුත් ඒකෙන් යුක්්‍රේනියන් හමුදා තවත් ස්ට්‍රේච් වෙනවා. මේ වෙලාව යුක්්‍රේනියන් හමුදා ඉන්නේ පිරිස් බලය පිළිබඳ ලොකු ගැටලෝකෙ. ඒගොල්ලන් දැනටමත් හර්කෆල්ට් හමුදා යවීම හේතු කොට ගෙන අනික් ෆ්‍රන්ස් වලේගුලු ටික අවදානම් සහගත තත්ත්වයක ඉන්නවා කියල සමහර වාර්තා කියනු. තොර තත්ත්වේ තරම්ම හොඳ නෑ යුක්්‍රේනියන් සපැත්තට. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක තමයි මූලෝපායක වශයෙන් පවතින තත්ත්වේ. ඔන්නඔය කතන්දර ටික තමයි ඇත්ත වශයෙන්ම මේ රිපෝට් එක හරහා මේ රිපෝට් එක හරහා අපිට කතා කරන්න පුළුවන් දේවල්. ඉතින් CNN රිපෝට් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකට එකතු කරන්න. කැමති කෙනෙක්ට කියවලා බලන්න පුළුවන් මම කියන කතන්දරය ඇත්තද බොරුද කියලා. ඒ රිපෝට් එක ඔන්න ඔයගලන්ට දානවා. මම සාමාන්‍යයෙන් ආයෙ මතක් කරන්න ඕනේ, අපි කතා කරනකොට සාමාන්‍යයෙන් අපිත් එක්ක ඉන්න කට්ටිය දන්නවා අපි සාමාන්‍යයෙන් රෙෆරන්සස් අපි ගාව තියෙනවා, අවශ්‍ය නම් දෙන්න පුළුවන්. මම සමහර වෙලාවට ඇත්තටම ඩිස්ක්‍රිප්ෂන් එකට ඒව එකතු කරනවා. ඔන්න අද ඔය කියන CNN රිපෝට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගලන්ට බලන්න පුළුවන්.